Code360 YouTube channel එක Android development video series එකේ පළවෙනි වීඩියෝ එකට ඔයගොල්ලන් සාදරයෙන් පිළිගන්න. ඔයගොල්ලෝ Android වලට අලුත් කෙනෙක් වෙන්න පුළුවන්. ඒක ඇත්තටම ප්‍රශ්නයක් නෑ. මොකද මේ කෝස් එකේදී beginner level එකේ ඉඳන් advanced level එකට වෙනකම් Android ගැන කියලා දෙනවා. එතකොට Android කියන්නේ මොකද්ද? ඇත්තටම Android කියන්නේ operating system එක. ඔයගොල්ලෝ computer එකක් ගත්තොත් Windows, Linux වගේ operating systems තියෙනවා. Windows, Linux, Mac OS ඔය වගේ operating systems තියෙනවා. ඒ වගේම phone වලට specific වෙච්ච operating system එකක් තමයි Android කියන්නේ. හරි, මම මේ video series එකේදී ඔයගොල්ලන්ට කියලා දෙන්නේ Android OS එකක් තියෙන phone එකකට දාන්න ඕන applications කොහොමද හදන්න කියලා. එතකොට ඔයගොල්ලන්ගේ Android phone එකක් නම් තියෙන්නේ ඔයගොල්ලෝ phone එක ගත්තොත් ඔගේ ගොඩාක් applications තියෙනවා. ඔගොල්ලෝ ගත්තොත් WhatsApp, Instagram, Viber ඔය වගේ ගොඩාක් applications තියෙනවා ඔයගොල්ලන්ගේ phone එකේ. iOS phone එකක් ගත්තත් ඒකෙත් තියෙනවා ඒ වගේම applications. එතකොට මේ ගොඩක් අය අහන දෙයක් තමයි මොකද මේ native development කියන්නේ? Native development කියන්නේ එක OS එකකට specific වෙච්ච applications හදන එකට තමයි native development කියන්නේ. එතකොට Android නම් Android වලට, iOS නම් iOS වලට විතරයි. එතකොට Android එකක් iOS එක රන් වෙන්නෙත් නැහැ, iOS එකක් Android එක රන් වෙන්නෙත් නැහැ. ඔයගොල්ලෝ native development කරොත්. මම මේ video series එකේදී ඔයගොල්ලන්ට කියලා දෙන්නේ Android Studio කියන IDE එක use කරලා Java කියන programming language එකෙන් Android වලට first applications හදන්නේ කොහොමද කියලා. අපේ Java video series එකකුත් මේකත් එක්කම parallel යනවා. එතකොට ඔයගොල්ලන්ට එතනින් Java ඉගෙනගෙන මේකට apply කරන්න පුළුවන්. මොකද basic programming knowledge එකක් තිබ්බොත් ඔයගොල්ලන්ට Android ඉගෙන ගන්න ගොඩක් ලේසි. iOS development වලට ගන්න ලැන්ග්වේජ් එකක් තමයි Swift කියන්නේ. තව Java වෙනුවට Kotlin උත් use කරනවා Android කරන්න. අපි ඔය දෙකෙත් video series එකක් ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. Swift වලින් නෙවෙයි Kotlin වලින්. එතකොට තව කට්ටිය අහන ප්‍රශ්නයක් තමයි මේ ඇයි hybrid development කරන්න නැතුව native development කරන්න කියලා. Hybrid development කියන්නේ OS දෙකටම හරියන්න පුළුවන් එක application එකක් හදන එක. Flutter, React වගේ languages use කරලා අපිට පුළුවන් Android වලට iOS වලට දෙකටම හරියන්න එක application එකක් හදන එක. හැබැයි native development වලදී තියෙන වාසි ටිකක් තියෙනවා hybrid development වලට වැඩි. අපි ගත්තොත් ලොකු වාසියක් තමයි ඒකේ performance. ගොඩක් performance ඇති native app එකක් hybrid app එකකට වැඩිය ගොඩක් හොඳ උඩින් තියෙනවා. එතකොට තව වාසියක් තමයි මේ අලුත් features වලට ගොඩක් access තියෙනවා. එතකොට ඔයගොල්ලෝ ගත්තොත් hybrid language of flutter වගේ ඒකේ තව resources උත් ගොඩක් අඩුයි. ඒ කියන්නේ android වලට තියෙන resources ගොඩක් වැඩි. මොකද flutter වගේ language එකක් අලුත්. ඒකේ තියෙන resources ගොඩක් අඩුයි. ඒ කියන්නේ මේ android ඉගෙන ගන්න ඕගලන්ට තියෙන වාසිය ගොඩක් වැඩි. ගොඩක් දේවල් තියෙනවා android ඉගෙන ගන්නත්. තව මේ updates එහෙම android එහෙම android studio කියන IDE එක එහෙමත් හැමතිස්සම update වෙනවා. ඕවා තමයි basic වාසි. තව ගොඩක් වාසි තියෙනවා. ඉස්සරහට කතා කරමු. මම ඔයගොල්ලන්ට කිව්වා මේ අපි වැඩ කරන්නේ Android Studio කියන IDE එකේ කියලා. Android Studio කියන්නේ Android වල තියෙන official IDE එක. මේක stable release එකක් ඇවිල්ලා තිනවා. අලුත්ම release එක 3.6 එක. ඔයගොල්ලන්ට ඒක download කරගන්න පුළුවන්. මම link එක දාන්න description එකේදී. එතකොට මම recommend කරන ඔයගොල්ලන්ට minimum 4GB RAM එකක් තියෙන්න ඕනේ Android Studio run කරන්න. මොකද නැත්තම් මේක Android Studio කියන්නේ ගොඩක් බර application එකක්. නැත්තම් ඔයගලන්ට අමාරුයි Android Studio run කරන්න. emulators එහෙම run කරාම පොඩ්ඩක් slow වෙන්න පුළුවන්. මම ඔයගලන්ට emulators කියන්නේ මොකක්ද කියලා කියලා දෙන්න ඉස්සරහදී. minimum 4GB වත් RAM එකක් තිබ්බොත් තමයි මේකේ වැඩ කරන්න පුළුවන්. ඒතොර Android Studio කියන open source free download කරගන්න පුළුවන් ඔයගලන්ට. ඒ වාසියක් තියෙනවා. ඔව්, ඊට පස්සේ මේ දැන් මම ඔයගලන්ට කිව්වා මේකේ resources ගොඩක් තියෙනවා කියලා. එතකොට ගත්තොත් Android developer site එක, ඒගොල්ලන්ගේ official site එක. ඒකේ ඔයගොල්ලෝ දන්නේ නැති ඕනම දෙයක් තියෙනවා නේ. ඔයගලන් ගිහලා type කරලා බලන්න පුළුවන්. ඒකේ ගොඩක් දේවල් විස්තර තියෙනවා. තව stack එකේ, GitHub ගොඩක් දේවල් තියෙනවා. මේ Android ගැන ඉගෙන ගන්න resources ගොඩක් තියෙනවා. මේ පෙන්නන්නේ ටික තියෙන sites ටිකක්. ඔයගලන්ට ගිහිල්ලා ඔයගලන් දන්නේ නැති ඕන දෙයක් බලා ගන්න පුළුවන් මේකේ. ඒ වාසියක් තියෙනවා Android වලදී. හරි, දැන් මම ඔයගලන්ට කියලා දෙන්නම් අපේ ප්‍රෝග්‍රෑම් ස්ට්‍රක්චර් එක කොහොමද තියෙන්නේ කියලා. ඒ කියන්නේ අපේ කෝස් කන්ටෙන්ට් එක. අපි මුලින්ම ඔයගලන්ට කියලා දෙනවා ෆන්ඩමෙන්ටල්ස්. මේ Android වල ෆන්ඩමෙන්ටල්ස්. එතකොට ඉමුලේටර් එක කොහොමද භාවිතා කරන්නේ? මේකේ ආකිටෙක්චර් එක කොහොමද තියෙන්නේ? එතකොට පොඩි ඇප්ලිකේෂන් එකක් හදන්නේ කොහොමද? කැල්කියුලේටර් ඇප් එකක් වගේ චුටි ඇප්ලිකේෂන් එකක් හදන්නේ කොහොමද? ඔය වගේ බේසික් දේවල් ටිකක් කියලා දෙනවා.
ඊට පස්සේ අපි එතනින් ගියාම ඔයගලන්ට මේ Android user interface එක කොහොමද තියෙන්නේ, layouts කොහොමද තියෙන්නේ, ඕන ඕන එක 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 applications වලට එක එක layouts තියෙනවා. ඔයගොල්ලෝ phone එක ගත්තත් එක එක applications වලට එක එක ගැළපෙන layouts තියෙනවා. එතකොට මේ application ඔයගොල්ලෝ හදන application එකේ type එකට කොහොමද ඒ layout එක match කරගන්නේ, ඔය වගේ දේවල්. එතකොට styles, themes තියෙන්නේ කොහොමද, ඔය වගේ දේවල් අපි ගොඩක් දේවල් කියලා දෙනවා. ඊට පස්සේ අපි මේකේ ඩේටා කොහොමද තියෙන්නේ, ඩේටාබේස් එක කොහොමද තියෙන්නේ, Firebase SQL Lite කොහොමද පාවිච්චි කරන්නේ. ඊට පස්සේ තව මේ ප්‍රෝග්‍රෑමින් වලටත් ගොඩක් අදාළ දේවල් තමයි මේ web API ගැන, එතකොට JSON ගැන ඔය ගොඩක් දේවල් කියලා දෙනවා. මේ Android වලම හිර වෙලා ඉන්නේ නැතුව ඔයගොල්ලන් ප්‍රෝග්‍රෑමින් වලටත් අවශ්‍ය දේවල්ත් ඔයගොල්ලන් ගොඩක් දැනගන්න පුළුවන් මේ වගේ Android ඉගෙන ගත්තාම. ඊට පස්සේ Advanced Android වලදී කොහොමද සර්විසස් පාවිච්චි කරන්නේ, නොටිෆිකේෂන්ස් එවන්නේ කොහොමද, ඔයගලන්ට දැම්ම මම මේ කියන්නේ මොනවද කියලා සමහර කට්ටියට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉස්සරහදී මේ හැමදේම පැහැදිලිව විස්තර කරලා කියනවා. දැනට මම බේසික් කියලා දෙන්නේ ඔයගලන්ට. ඊට පස්සේ අන්තිමට ඇත්තටම මේ කෝස් එකේදී කොහොම හරි ඔයගලන්ට කියලා දෙනවා ලොකු ඇප්ලිකේෂන් එකක් හදලා කොහොමද Google Play Store එකේ පබ්ලිෂ් කරන්නේ, එතකොට ASO කරන්නේ කොහොමද, App Store optimization කරන්නේ කොහොමද, මේ app එක Google Play එකේ උඩට ගන්න, එතකොට AdMob පාවිච්චි කරන්නේ කොහොමද, app එකක් හදලා කොහොමද සල්ලි හම්බ කරන්නේ, මේ වගේ ගොඩක් දේවල් අපි ඔයගලට ප්‍රිකෝස් එක ඇතුළත කියලා දෙනවා. හරි, දැන් මම හිතනවා ඔයගොල්ලෝ Android Studio download කරගෙන Java set කරගෙන ඇත්ද කියලා. කරගත්තේ නැත්තම් ප්‍රශ්නයක් නැහැ. මොකද මම මෙතනදි කියලා දෙන්න ඔයගලන්ට මේ IDE එක ගැන පොඩි විස්තරයක් විතරයි. කෝඩින් කොහොමද මේ අද කරන්නේ, ඊළඟ වීඩියෝ එකේදී තමයි කරන්නේ. මේකෙදී මම පොඩි විස්තරයක් කියන්නේ ඔයගලන්ට IDE එක ගැන පොඩි බ්‍රීෆ් නොලෙජ් එකක් ගන්න. දැන් ඔයගොල්ලෝ Android Studio download කරගෙන ප්‍රොජෙක්ට් එක පටන් ගත්තාට පස්සේ ඔයගලන්ට මෙන්න මේ වගේ view එකක් තමයි පෙන්වන්නේ. මේ වගේ screen එකක් තමයි පෙන්වන්නේ. මෙතන මේ ඒගොල්ලෝ තියෙනවා මේ select කරගන්න කියලා activity එකක්. මේ activity එක කියන එක දැම්ම ඔයගලන්ට ලොකුවට ඕනේ නැහැ. මම බේසිකලි කියන්නේ ඔයගොල්ලෝ දැන් ෆෝන් එක ගත්තොත් ඔයගොල්ලන්ගේ contacts list එක ගත්තොත් ඒකේ තියෙන්නේ මේ වගේ application එකක් නේද. බලන්න ඒකේ මේකේ view එක, basic view එක ඔයගොල්ලෝ contacts open කරපු ගමන්ම තියෙන්නේ මෙන්න මේ වගේ view එකක් නේද තියෙන්නේ කියලා බලන්න. මේ basic activity කියන්නේ. එතකොට ඔය වගේ එක view එකකට තමයි ගොඩක් applications හැදිලා තියෙන්නේ. කියන්නේ ඒකේ basic view එකක් තියෙනවා. එතකොට ඔයගොල්ලෝ ගත්තොත් Google Maps open කරොත් ඔයගොල්ලෝ ෆෝන් එකේ ඒකේ පෙන්වන්නේ මෙන්න මේ වගේ view එකක්. ඔයගොල්ලන්ට ඕනම app එක පස්සේ view එක වෙනස් කරගන්න පුළුවන්. හැබැයි ගොඩක් ඒවා basic view එකක් තියෙනවා. දැන් ඔයගොල්ලෝගේ ඔයා දන්නවනේ ඔයගොල්ලෝ application එකේ මුලින්ම තියෙන්නේ start කරන ගමන්ම Google Map එකක් දාලා තමයි පටන් ගන්න ඕනේ කියලා. ඔයා template එක මේ එමු Google Maps විදිහට තමයි පටන් ගන්න. එතකොට ඒ වගේම දැන් ඔයගොල්ලෝ Play Store එක ගත්තොත් ඒකේ තියෙන්නේත් navigation row. ඒ කියන්නේ මේ navigation row වගේ activity එකක්. ඒකෙන් profile එකක් තියෙනවා. ඒ profile එක ගැන විස්තර තියෙනවා. දැන් ඒකේ ඇතුලේ තමයි දිග මේ application එකේ හැම view එකක්ම හැඩ මෙහෙට change වෙන්නේ. ඒක දැනට ගොඩක් වැදගත් නෑ. උනාට අපි මුලින්ම empty activity එකෙන් පටන් ගමු. ඒ කියන්නේ his screen එකක්. සුදු screen එකක් his එන්නේ වෙන මොකුත් එන්නේ නෑ. මේක next කරන්න. එතකොට තියෙනවා මෙතන application එකේ නම. ඒ කියන්නේ වාගේ app එකේ නම. app එකේ නම පස්සේ උනාට වෙනස් කරගන්න පුළුවන්. ඒ වුණාට මෙතන මොකක් හරි ඔයගොල්ලෝ පටන් ගද්දී නමක් දෙන්න ඕනේ. පස්සේ වෙනස් කරනවට වැඩිය ඔයගොල්ලෝ ටෙස්ටිං කරද්දී නම් ඇප්ලිකේෂන්ස් වලට ඔයගොල්ලෝ මොකක් හරි එකට අදාළ වෙන නමක් දෙන්න කරන පාඩමත් එක්ක. එතකොට ඔයගොල්ලෝ ලේසි. ඒකට මේ පැකේජ් නේම් එක කියන්නේ මේ පැකේජ් නේම් එකෙන් තමයි ඔයගොල්ලන්ගේ ඇප් එක Google Play එකේදී අඳුරගන්නේ. එතකොට මේ පැකේජ් නේම් එක දැනට ඔයගොල්ලෝ Google Play එකට දාන්න නැති ඇප්ලිකේෂන්ස් වලදී වෙනස් කරන්න ඕනේ නැහැ. ඒක කොහොමද කියන්න පුළුවන්. Google Play එකට දානවා නම් දාන්න හිතාගෙන හදන applications වලදී මේ package name එක example කියන කරනකොට ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ හදන company එකේ නමක් හරි ඔයගොල්ලන් company එකේ නමක් හරි එක තමයි පාවිච්චි කරන්නේ. මේ package name එකෙන් තමයි ඔයගොල්ලන්ගේ application එක Google Play එකේදී අඳුරගන්නේ. එතකොට මේක save location කියලා තියෙනවා ඔයගොල්ලන්ගේ file එක save වෙන තැන, මේ app එක save වෙලා තියෙන තැන. ඒක ඔයගොල්ලන්ට වෙනස් කරගන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ use කරන language එක මෙතන මං කියව Kotlin කියලා language එක use කරන්න කියලා. ඒ වුණාට අපි මේ course එක කරන්නේ Java. ඒකින්ද මේක අනිවාර්යෙන් Java දාලා පටන් ගන්න. මේව පස්සේ change කරන්න බෑ මේ language එක එහෙම. එතකොට මේ minimum SDK එක කියන්නේ ඔයාගේ application එක run වෙන අඩුම Android version එක. දැන් මෙතන තියෙන්නේ Android ice cream sandwich කියන version එක. ඒකෝට ඒ version එකේ
තිීන ඇන්ඩෝ ඩස් එකට වුණ මේ පපලිකේෂන හදන පපලිකේෂණ කරන්නනවා ඒක ඉදං අලුත්ම එක වෙන කම්ම රන්න නොම එක මිනිමම් එක තමයි හන්නේ තකොට ඔයාට ඒක දැම මෙච්ච පාන ෆෝන්ස් පාච කරන්න න ගනට නිෆෝට ල තින පරණ එකටම එතකොට මේ ඒ ෆෝන් ඉදම් උඩට තියෙන ඕනම ෆෝන් ඇන්ඩෝ ඩස් එක මේ එක වැඩ කරන්නවා ඒටික තමයි බේසිකලි මේ ප්‍රජෙක්්ක කම්ෆික කරගන්න වැටිකෙන් තමයි ඉට පස්සේ මෙතන පුළුව මේක මෙතරින් තින්න යාලු ප්‍රෙක්්ක් සිලක් කරන්න තුොට පයිල්ලගේ ප්‍රෙක්් සිලක් කරන්න නම් ඕපන් ගිල්ල ගල රුට රුත්තයක් ගන්න පුළුවන් ඉට පස්සේ මෙතන ගුළු බලන්න මෙතන ගුලගේ ඇන්ඩරෝඩ් කියෙනෙ වැටල තින්නන මේ අනිත්තේව ගැනම පස්ස කියල දෙන්න නිව දැම්මටක් නෑ රස්සේ මෙතන දැම් මේ තින්න උපලන්දේ පැගේ තියන ප්‍රෙක්් පයිල්ස් ටික එතකට මේක මුලින් මිනිිෆෙස්ට එක මිනිිෆෙස්ට එක කියන්නේ තරම බ සටිකට්ව ඇතර මේ ඇපලිකේෂන් ගැන බේසික් හැම විස්තරයම තින්නේ මිනිෆෙස්ට එක එතකොට ඇප් එකේ නම නැබල ඇප් එකේ නම ඉට පස්සේ ඇප් එක අයි කරන්න එක ඔගල් දන්න ඕනම ඇපලිකේෂන් එකට අයි කරන එකක්තිෙන ඒක එතකට මේ ඇප් එක කොහෙන්ද පටන් ගන්න මේ ඇපලිකේෂන් එක තින ඇක්ටිවිට සුනුවද මේක තම එක ඇක්ටිවිට එකයි තින්නේ ඔට මේක තින ඇක්ටිවිටස් මොනවද ඔය වගේ ගොඩක් මෙයාගේ බේසික් විස්තරයට ොඩ යුස පර්මිශස් දෙනවනක් ඒක ඔයාගේ පැකේජ් නේම් එක ඔය වගේ ඔයා හදන ඇප් එකේ බේසික් එයාගේ විස්තර ටික තියන්නේ මේ මිනිිෆෙස්ට කියෙන පයිල් එක ඔයාගට පස්සේ ඇප් එක නම් වෙනස් කරන්න ඕන්නම් අයිකරන්න කරස් කරන්න ඔක්කුම් කරන්න ඕන මෙතැන එතකොට මේ ඉන්ටන් ෆිල්ට මං උපරන් මෙගෙන පස් කියල් දෙන්න දැනට ඔටික ඇති මිනිිෆෙස්ටක් කියන්නේ මතක තියාගෙන යතම ඇප් කියන්න බසරි කෙට්ට වගේ ගෞතම ඔක්කුම් විස්තර තියන ඇ්ගෙන තුරට මුගල් බලන්න ඔයා හදාගත්ත ඇපලිකේෂන් එක හදාගත ඇක්ටිවිට එක ඔය හදත් ඇක්ටිවිට එක තියන්න මේ මේ නැක්ටිවිට එක දවා හදාගත්ත ඇක්ටිවිට ෝද මුගලු ඩිෆෝල් හැමතිස්සම ඇක්ටිවිට එකක් ඔය හදාගත්තකම ඒක එන්නේ මේ නැක්ටිවිට කියලා වාද පස්ස හදාගන්න ක්ටිවිට සොල්ට ඔයාට ඔන්නම දෙතැකි බෙඩිෆෝල්් මුලින් හදාගන්න එක්න එන්න මේ නැක්ටිවිට කිය එතකොට ඒක ජාව ක්‍රස් ෆයිල් එක නමන්නේ මේ නැක්ටිවිට එතකොට මෙතන තියෙන පැකේජ සේව දැනට වැඩක් නෑකරන්ට හරි මේ ජාව මෙතන ජාව කියලල්ල තින පෝගමල්ල එච ජාවලින් කරන්නන්න මේ ඇතර තින්න ජාව ක්ලස් ෆයිල්ස්ට එතකොට මේ මේ නැක්ටිවිට එක කියනෙක් කියෙන ඔහුල් මතර තියාගන්න දැම ඇක්ටිවිට එකක් කිව්වහම මේකට හරියන වීව් එකක් තින මේ ඇක්ටිවිට එක වීව් එකක් තියෙනවා එතකොට මේ ඇක්ටිවිට එක කෝඩ් එකක් තියෙන ඕක තමයි දෙක එකන් එක්ල් ෆයිල් එකයි ජාව ෆයිල් එක එක්ල් ෆයිල් එක නිකම් ගොල තන්න ස්ටල් ෆයිල්ලක් වගේ ඒකේ තියන්නේ ඇතරම වාඩ පෙන්න්න එක යුසර පෙන්න්නන කෑල්ල තියන්නේ එක්ල් ෆයිල් එක මේක ඔබලන්ට ටෙක්ස්ට බන්ස් මේ ඔක්කොම පසේ දෙන්න දැන්ට බිසි කියල් දෙන්න ටෙක්ස්ට බටන් සොය ඔක්කම දාන්න පුළුවන් ඒකන්නේ දෙන්නවා මෙතන දානය ඔක්කොම ඔයා ස්ක්‍රීන් එක පෙන්න්නනේ එකන් මේ යුසට පෙන්න්නනේ හැබැයි ඒකට අවශ් කෝඩිින් කරන්නේ මේ මෙයාට අදාළ වෙන ඇක්ටිවිටි ෆයිල් එක ජාෆයිල් එක එතකොට හැම ඔයවුල් මතක් දයන් හැම ඇක්ටිවිට එකටම ලේ ෆයිල්ල කුත්තනවා ඒත් එක්කම එක ජාව ලස් ෆයිල්ල කුත්තනවා දෙ මෙතර එක්ල් ෆයිල්ල කුත්තාව ඒකත් එක්කම ජාවය කුත්තාව පොගුලු දැන් දෙකත් දැම්ම තුර මෙතර ෆයිල්ස් හතරක් කරෙනවා අනිවාරෙන් එතකොට මේ ඩ්‍රෝබල් ඩ්‍රෝබල් කියන එක තින් මේ ඩ්‍රෝබල් කියන එක තියන්නේ ඔගුලන්ගේ ෆයිල් එක තියන ඇප් එක තින මේජස්ටික ගොඩක් කලාඩුම මේජස්තම මේ ්‍රෝබල්ල එක තුළට දාන්න තව වෙන පස්සේ ඇඩවන්සේ දෙක පාචි කරන්නවා ඔගුල කොහැර මේච් එකක් කොහෙන්න දානන ඇපිේෂන එක තුට එක දාන්න අනිවරම ්‍රෝබල් ෆයි එකතුට කොපි කල බේස් කරන් ගුලන් පස්සේ ස්රයිද ඒවක් කරදදිමන් කියල දෙන්න කොහම දරන්න කිය තොට දෙමන කිව ලේවු් කියෙක දෙ මලා හදාගන්න ඇක්ටිවිට එක දා ලේව් එක වැට මේ ලේව් කියනක ඇටිවිටස් දෙකක් දැම්ම ක්ටිවිට එකයි ලේ ඔබ් එක හැදනවා ඒ ඇක්ටිවිට එකට එය එයාගේ ලේ ඔට් එක තමයි මේ හිදිලති එතකොට ලේ ඔව් එක ගත්තොත් එකගෙන මංගුලන් පස්ස කියල දෙන්න මේ එකතරම ස්ටමල් වගේ එක්මල් කියන එක්මල් ෆයි ෆෝමට් එක තින්න මේක එත්මම තින මේ වැලියස් කියලා තියෙනවා මේ කලස් කිය තිබුත් මේ ගුල වගේ ඇපලිකේෂන් එක බේසික් තීම් කලස්ටි තමයි මෙතන තියෙන මේ කලස් තුනන්තම වගේ ඇපිකේෂන වෙන වෙන කෑලිවල්ට එක කලස් පාචන ගුල එන්න තීම එකක් විදි ටෙම්ලට්ක් දරන්න මේ කලස් ස්ට්‍රිංක්ස් මම මේ පස්සකය දෙන්න ඒව දැම්ම වැඩක් නෑ එතකොට මේ ග්‍රඩල් එක අවුරුන් කියනමතකුණ මේ
ඇපලිකේෂන් එක බිල්් වෙන්න ඕනේ. බිල්ඩුනොත් තමයි වාට මේ ඇපලිකේෂන් එක වැඩ කරන්න පුළුවන්. දැන් මෙතන බිල්් එකේ හරියට බිල්ඩ් වෙලා කියලා වැටලා තියෙනවා. පළවෙනි පාර බිල්ඩ් කරද්දී ඔබල නෙට්වර්ක් තියෙන්න ඕන ඕනම ඇපලිකේෂන් එකක් ඩේටා කනෙක්ට් වෙලා තියෙන්න ඕන නැත්නම් බිල්ඩ් වෙන්නේ නැහැ. ඊට පස්සේ වාට බිල්ඩ් කරන්න පුළුවන් ඇපලිකේෂන් එක පළවෙනි පාර කරද්දී බිල්ඩ් කරන්න ඕනේ. එතකොට මේක මේකේ අර ටික් එකක් වැටලා තියෙනවා කියන්නේ මේක හරියට බිල්ඩ් වුණා කියන එක. හරි. මේ ග්‍රේඩල් එක කියන එක්කෙනා මේ ග්‍රේඩල් එකට තමයි ඔගොල්ලෝ ඩිපෙන්ඩෙන්සිස් මොනවද ඉම්ප්ලිමෙන්ට් කරනවා ලයිබ්‍රරිස් මොනවද දානවා මේක ඇතුළට තමයි දාන්නේ. එතකොට ඔගොල්ලන් කියවර මිනිමම් SDK වර්ෂන් එක මේ ටාගට් වර්ෂන් එක වගේ ඇප් එකේ වර්ෂන් එක සමහර ඇප්ලිකේෂන් අප්ඩේට් වෙනවා ඒ වර්ෂන් වෙනස් වෙනවා ඒ වගේ විස්තර දාන්නේ මේ බිල්ඩ් කියන එක ඇතුළට. එතකොට තව වැදගත් වෙන එකක් තමයි ඔගොලු ගත්තොත් මෙතන පෙන්නන්නේ එමියුලේටර්ස්. ඒ කියන්නේ ඔයාගේ ඔයාට ඇප් එක දැන් ඔයාට පුළුවන් ෆෝන් එක ගහලා රන් කරලා බලන්න ඔයා හදන ඇප්ලිකේෂන් එක. නැත්නම් වර්චුවල් ඩිවයිස් එක රන් කරන්නත් පුළුවන්. වර්චුවල් ඩිවයිස් එක රන් කරනවා නම් එමියුලේටර් එක රන් කරනවා නම් පොඩක් මම කිව්වා අර 4GB වලදී රන් කරොත් ඇත්තටම ඇප් එක මේ Android Studio ක්‍රෑෂ් වෙලා යන්නත් පුළුවන්. ඒ කියන්නේ අනිවාර්යෙන් 4GB වලට වැඩිය තියෙන්න ඕනේ. මේ එමියුලේටර් රන් කරලා වැඩ ගන්නවා නම් 8GB වගේ RAM එකක් තිබ්බොත් තමයි හොඳ. ඊට පස්සේ මේකේ ඩිෆෝල්ට් ඇවිල්ලා තියෙනවා මේ මේවා තුනක් මේ ඩිවයිසස් තුනක් ඩිෆෝල්ට් ඇවිල්ලා තියෙනවා. වර්චුවල් ඩිවයිස් එකක ඔයා හදන ඇප්ලිකේෂන් එක රන් කරලා පෙන්වන එක තමයි මේ වර්චුවල් ඩිවයිස් කියන එක කියන්නේ. මේ තියෙන රන් කරන බටන් එක. මේකෙන් තමයි ඔයා ඕන ඇප් එකක් හදලා ඔයා රන් කරලා බලන්න ඕන නම් මේකේ බොහොම රන් කරලා බලත හැකි. මේ ඩිබග් මෝඩ් එකෙන් රන් කරන්න ඕන නම් මෙතනින් ඒක කරන්නේ. මුන්තිවර වර්චුවල් ඩිවයිසස් තියෙනවා කියලා ඒව හදාගන්න පුළුවන් වාට කැමති මේ එක එක සයිසස් වල එක එක API වර්ෂන්ස් වල තියෙන ඒගොල්ලෝ හදාගත්තු වර්චුවල් ඩිවයිසස් මේවා වාට වර්චුවල් ඩිවයිස් එක ඇඩ් කරගන්න පුළුවන්. මේ දැක්ක මේක හරි ලොකුයි 11GB 7.8GB මේ වගේ ලොකුයි. මේ Android target version එක තියෙනවා යාගේ සයිස් එක තියෙනවා ෆෝන් එකේ රෙසොලූෂන් ඒ ටික එතනින්. මේක ගත්තොත් මෙතන පෙන්වන්න මම ඔයාලට කිව්වා view එක කියලා. තව මේකේ ඔයාගේ මේ තියෙන API version එක මෙතන මේක දාන්න පුළුවන්. එතකොට මෙතනින් ඔයාගේ ෆෝන් එක දැන් ඔයගොල්ලෝ ෆෝන් එකේ රන් කරන්න ඉතාලේ ඉන්නවනම් ඔයාගේ ෆෝන් එකේ හරියට සයිස් එක සිලෙක්ට් කරගන්න. එතකොට ඔයාගේ ඇප්ලිකේෂන් එක හරියට බලාගත හැකි මේ රන් වෙන විදිය ලස්සන මේක වෙනස් කරාම මේ තියෙන විදිය වෙනස් වෙනවා. මේ ෆෝන් එකේ සයිස් එකත් එක්ක ඔයාගේ ෆෝන් එකේ රෙසොලූෂන් එක බලලා මේක කරන්න. දැනට බේසික් ඔය ටික දැනගත්තාම ඇති. ඔගලන්ට පුළුවන් ටෙක්ස්ට් එක මේ XML එකේ මේ මේකෙන්නුත් ඔගලන් ටයිප් කරලා දාන්න පුළුවන් නැත්නම් මෙතනින් ඇදලා දාන්නත් පුළුවන්. එතකොට සමහර කට්ටිය පුරුදු වෙලා ඉන්නවා මේකෙන් කෝඩ් කරන්න. සමහර කට්ටිය ඩිසයින් එකෙන්ම කරනවා. ඒක ලේසි. මේකෙන් කරන එක ඇත්තටම ලේසි. ඩිසයින් එකෙන් කරනවට වැඩිය ඒ වුණාට එක එක කට්ටිය එක එක විදිහට පුරුදු වෙලා ඉන්නවා. හරි මම මේ වීඩියෝ එක අද මෙතන නවත්තන මොකද සමහර කට්ටියට Android Studio download කරගන්න බැරි වෙන්නේ නැති. අපි ඊළඟ වීඩියෝ එකේ ඉඳන්ම මම කෝඩින් කරන විදිය ඔක්කොම පොඩි ඇප්ලිකේෂන් එකක් හදන්න කොහොමද ඔක්කොම කරමු ඊළඟ වීඩියෝ එකේ ඉඳන්. මේ වීඩියෝ සීරීස් එකේ ඇත්තටම Android මොකද ඇප්ලිකේෂන් එකක් හදන්න කොහොමද කියන ලෙවල් එකට වෙනකම් ඔයගොල්ලන්ට කියලා දෙනවා. මම කිව්වා මේක මේ native Android විතරක් මේ කරන්නේ අපි hybrid language එකක් උත් කරන ඉස්සරහට flat වගේ iOS development උත් කරනවා. ඊට පස්සේ අපි මේ මොබයිල් විතරක් වෙබ් විතරක් නෙමෙයි අපි තව ඉස්සරහට ගොඩක් දේවල් කරනවා. අපි graphics පැත්ත, gaming පැත්ත, එතකොට website development ඔය ගොඩක් දේවල් අපි ඉස්සරහට මේ අපේ channel එකේ ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙන ඔයගොල්ලන්ට. ඒ හින්දා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න, subscribe කරන්න අපේ channel එක. ඔයගොල්ලෝ මේ video series එක අනිවාර්යෙන් දිගටම බලන්න, නවත්තන්න එපා. මොකද ඕනෙක් කෙනෙක් කැමති තමන්ගේම ඇප්ලිකේෂන් එකක් හදන්න. එතකොට ඒක ඇත්තටම හොඳයි. ඒක මේ ගොඩක් හොඳයි මේ ඇටිටියුඩ් එක. එතකොට හරි ඔයගොල්ලෝ Java series එකක් බලාගෙන මේ Java series එකත් මේකත් එක්කම ෆලෝ කරන්න. එතකොට ඔයගොල්ලන්ට මේ Android කරන්න ගොඩක් ලේසියි. මොකද Android වල basic programming knowledge එක නැතුව හරි අමාරු Android කරන්න. Java series එකත් ෆලෝ කරන්න. ඒකත් එක්කම මේකත් බාරගෙන යන්න. අපි දවස්සක් කර දවසක් වගේ videos දාන ඔයගොල්ලන් තර ඉක්මනට අපේ වැඩත් එක්ක balance කරගෙන දිගටම බලන්න. ඔගොල්ලොන්ට ඕනම දෙයක් තියෙනවා නම් මොකක් හරි කරගන්න බැරි වෙච්ච දෙයක් තියෙනවා නම් දැන්
ඩවන්ලෝඩ් කරගත්ත හරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් නැත්නම් වෙන ප්‍රශ්නයක් හරි ගමන් නැහැ තියෙනවා නම් කමෙන්ට් කරන්න මේ අපි අනිවාර්යෙන් ඒවට උත්තර දෙන්නම් පුළුවන් විදිහට එතකොට ඒ කියන්නේ අපේ වෙලාවල් මැනේජ් කරගෙන තමයි අපි මේ වැඩේ කරන්නේ හරි අනිවාර්යෙන් මොන දේක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මම ලින්ක්ස් දෙක දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ ඒවා ටික හරි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු